ඔබහෝ ඔබේ ඔබව නියෝජනය කරන අනිත් කණ්ඩායමුණත් හොයන්නේ නැද්ද මේ මුදල් කොහෙන් දෙන්නේ කියලා. ඔය චෙක්පත් මට ලැබුණේ නැමේ. කොළඹ මගේ යාළුව පිරිසක් ඡන්දය කරපු මම පැනලා යන්නේ නැහැ ප්‍රශ්නේ. ඒ පිරිස මගේ ඡන්ද ව්‍යාපාර යම් කොටසක් කරා. ඒ පිරිස අදාළ කරගත් ව්‍යාපාරයකින් යන්නේ මේ ගත්ත මුදල්. එහෙම චෙක් කරත් ඇයි නොගන්න හේතුව ඔබතුමා මට කියන්නේ? හරිම සරල. දැන් ඔබේ ආරක්ෂකීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙන කට උතර වලට අනුව ඔවුන් කියන්නේ මේ මුදල් කෑෂ් චෙක් මාරු කරලා මුදල් ගෙන දුන්නේ ඔබට කියලා. නෑ නෑ එහෙම නෑ. ඒක තියෙන්නේ කැම්පේන් ටීම් එකේ හිටපු කැම්පේන් මැනේජර් ලබා දුන්නා. තමන්ගේ කැම්පේන් එකේ අයවැය කොච්චර මුදල් එන්නවද කොච්චර මුදල් යනවද කියන කාරණේ දන්නේ නැද්ද? අපි එච්චර එහෙම හොයන්නේ නැහැ. චන්දිකදී අපි බලන්නේ නැහැ. මෙන්ඩිස් ආයතනය මුදල් දුන්නා. ඒක පර්පචුවල් කියන්නේ PTL එකත් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන ඔබ දැනන් හිටියේ නැහැ. පළවෙනි එක දැනන් හිටියේ නැහැ. මගේ මිත්‍රයන් කොහොමවත් දන්නේ නැහැ. මං දන්නව නම් ඔබතුමාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? PTL එක හරි මෙන්ඩිස් හරි වරදකරුවෙක් කියලා කොහෙද සඳහන් කරලා තියෙන්නේ? වෘත්තිමය ආකෘතියක් තියෙනවා. Let me speak. That is you are not the person to decide that. විනාඩි දෙකක්. I will decide that. I am the person who is here before you. You are asking questions. I will answer. විනාඩි දෙක දැන් ලබා ගන්න. Let me answer. විනාඩි දෙක දැන් ලබා ගන්න. දැන් ලබා ගන්න. බලන්න බලන්න ඔබ පාවිච්චි කරන ඔබේ ශබ්ද කෝෂය. ඉතින් ඔබ නීතිඥවරයෙක් හැටියට ඔබ ඔබ පාර්ලිමේන්තු නියෝජනය කරන කෙනෙක් හැටියට ඔබ පාවිච්චි කරන වචන. You all talk. ඔයගලන් කතා කරින්න. Thank you very much. ඔයගලන් කතා කරන්න. ඔයගලන් දෙන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. කතා කරලා මුතුමාලගේ අදහස් දක්වන්න. Thank you very much for inviting. ඉතින් අපිට කලබල වෙලා කියන එක අපිට තේරෙන්නේ නෑ. මට කලබල වෙන්නේ ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න. මට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න. මගේ කිසිම සම්බන්ධයක් නෑ මේකට. හැබැයි කතානායකතුමා ඉල්ලීමක් කරනවා නම් මට අයින් වෙන්න කියලා මං සදාචාරාත්මකව මගේ සම්බන්ධයක් නොතිබුණත් ඒ ප්‍රතිඳෝ පිළිගන්න මං කැමතියි.